මම ඊටපු විදුහල්පතිවරයෙක් ශාස්ත්‍රපති උපාධිධාරී පළවෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් නම ජේ ජයනිත්ති. එතකොට මේ ස්ථානයේ මම කරන්නේ අධ්‍යාපනික හා පරිපාලන උපදේශක වශයෙන් සේවය කරන්නේ. දැනට මේ කෞතුකාගාරයේ භාරකත්වය දරලා තියෙන්නේ, තරන්ට නියමව තිබෙන්නේ මාට කෞතුකාගාරයේ භාරකත්වය. ඒක අපි මේ කෞතුකාගාරය නම් කළ තියෙන්නේ මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ නමින්, පිහිටි ස්ථානයේ කොග්ගල. මේක මාටින් වික්‍රමසිංහ කියන නම දෙන්න හේතු කීපයක් තිබෙනවා. විශේෂ හේතු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ස්ථානයේ තියෙන්නේ මාටින් වික්‍රමසිංහයන්ගේ භාණ්ඩ නෙමෙයි, මෙතන තියෙන්නේ ජන සංස්කෘතික භාණ්ඩ. මේක ජන සංස්කෘතික කෞතුකාගාරයක්. ඒ ජන සංස්කෘතික කෞතුකාගාරයක් විය යුතුයි කියන අදහස ඉදිරිපත් කළේ මාටින් වික්‍රමසිංහ. එතුමාගේ අදහසක් අනුව පිහිට වූ ජන කෞතුකාගාරයක් මෙතන තියෙන්නේ. ඒකට හේතුවක් තිබුණා. එතුමාගේ පරිණාමවාදී දර්ශනය අනුව එතුමාගේ කල්පනාවට අඩංගු වුණේ ජන සංස්කෘතිය වුණත් වෙනස් වෙමින් යන ප්‍රවාහයක් හැටියට. එතකොට වෙනස් වෙමින් ගලාගෙන ආපු ප්‍රවාහයක පහුගිය කාලවකවානුවේ එක්තරා පැතිකඩක් බලා ගැනීමට මේ කෞතුකාගාරය කළ යුතුයි කියන එක එතුමා අදහස් කරා. එහෙම නැතුව සංස්කෘතිය ගලා යන ගැල්ම එක තැනක නතර කරන්න බෑ. නමුත් මතපරපුරට ඒ පහු කරගෙන ආපු සංස්කෘතියේ යම් පැතිකඩක් බලා ගැනීමට තමයි එතුමා මේ අදහස ඇතුව මේ කෞතුකාගාරයේ කළ යුතුයි කියන අදහස තියාගෙන හිටියේ. එතුමාගේ අදහසට ඒක තමයි පදනම් වුණේ. ඊළඟට දෙවෙනි හේතුව තමයි මේ ජන සංස්කෘතිය ගැන මෙතන තියෙන මාතෘකාව පුළුල් ලෙස විකාශනය කරලා තියෙන එතුමාගේ පොතපතෙන්. එතුමා ජන සංස්කෘතිය සාකච්ඡා කළ ආකාරයේ අනුව ඒ මොකද ජන සංස්කෘතිය කියන්නේ කලා ශිල්ප, සාහිත්‍ය, නැටුම් ගැයුම් වැයුම් ටික විතරක් නෙවෙයි කියන එක එතුමා අදහස් කළා. එතුමා අදහස් කරේ ජන සංස්කෘතිය කියන්නේ යම් ජන කණ්ඩායමකගේ ජීවන චරිතයම ජන සංස්කෘතිය වේ කියන එක තමයි එතුමාගේ විවරණය. ඒ අනුව මෙතන අපි මාතෘකා රාශියක් යටතේ තමයි මේ කෞතුකාගාරය සකස් කළා තියෙන්නේ. පළවෙනි ස්ථානයේට අපිට පේනවා ආගමික අංශය. ඒක ජන සංස්කෘතියේ කාංශයක්. දෙවෙනි අංශය හැටියට භාෂාව පරිණාමය වූ ආකාරය, භාෂාත්මක කරුණු. තුන්වෙනි එක හැටියට දක්වන ලැබෙන්නේ මෙතන තුන්වෙනි අංශය හැටියට, කියන්නේ තුන්වෙනි කාමරය හැටියට අපිට පේන්නේ ජන සංස්කෘතියට අදාළ ජන ඇදහිලි. ඊළඟට තියෙනවා ප්‍රධාන රැකියා දෙක වන කෘෂිකර්ම හා ධීවර කර්මාන්තය. ඊළඟට තියෙනවා නැටුම් ගැයුම් වැයුම්, ඒ විනෝදාංශ, රූකඩ සහ දේශීය නැටුම් කලාව, ඒ වගේම කෝලම් නාටක, ඒ ආදිය පිළිබඳව, ඒ වගේම නැටුම් විශේෂයෙන්ම තොවිල් ශාන්ති කර්ම පිළිබඳ අංශයක් මෙතන තියෙනවා. ඒවට අදාළ වෙස් මුහුණු තමයි මෙතන ප්‍රදර්ශනය වෙන්නේ. අර රූකඩංශයේදී රූකඩ විශේෂ වශයෙන් ඇති කරපු රූකඩ කලාප දෙක තුනකුත් තියෙනවා. ඒ එතන පිළුම් කරන්නේ ජනතාවගේ ජන සංස්කෘතියේ විනෝදාංශ. ජන කෝලම් නාටකවල විශේෂයෙන්ම විනෝදය තමයි සැපයෙන් ලැබුවේ, උපහාසාත්මක විනෝදය. ඒ උපහාසාත්මක විනෝදය දනවන විස්මුණු ආදිය මෙතන දක්නට ලැබෙනවා. ඒවා කෝලම් නාටක. එතකොට අර සන්නි මුහුණු හා යක්ෂ මුහුණු තොවිල් මේ ආදියට ඇතුළත් වුණු දේවල් විස්මුහුණු කර්මාන්තයේ අනිත් අංශය වන කෝලම් නාටක පිළිබඳ අංශයකුත් මෙතන දක්නට ලැබෙනවා. ඊළඟට ජන ක්‍රීඩා. ජනතාවගේ නොයෙකුත් ක්‍රීඩා තිබුණා. එලිමහන් ක්‍රීඩා හා ගෘහස්ත ක්‍රීඩා වශයෙන් ක්‍රීඩා රාශියක් තියලා තියෙනවා. ඒව පිළිබඳ සටහනක් මෙතන බලා ගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ භාණ්ඩ තුලින් හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ දේශීය වෛද්‍ය ක්‍රමය. දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ ආයුර්වේද ක්‍රමයම නෙමෙයි. ආයුර්වේද ක්‍රමයෙන් තමයි අපේ දේශීය වෛද්‍ය ක්‍රමය පෝෂණය වුණේ. ආයුර්වේද ක්‍රමයට අමතරව පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයක් තිබුණා. ආයුර්වේද ක්‍රමය කියන්නේ සංවිධානාත්මක වූ මේ අපේ ආරෝග්‍ය ක්‍රමයක්. ඒකට එකතු වුණා දේශීය වෛද්‍ය ක්‍රමය. ඒ අනුව තමයි දේශීය වෙද හෙදකම් කියන එක දැන් පුළුල් ලෙස වර්ධනය වෙලා තියෙන්නේ. ඒකට අයිති භාණ්ඩ කීපයක් තියෙනවා. මේ වික්‍රමසිංහයන්ගේ මතය වුණේ මේ සංස්කෘතික ලක්ෂණ පෙන්නුම් කරන්න ඕනේ භාණ්ඩ ඔස්සේ.
වෙන කතාවක් වෙන රටහනක් මේකට නෑ කියන එකයි එතුමාගේ අදහස වුණේ. ඉතින් බාණ්ඩ හා මෙවලම් ඔස්සේ තමයි මේ ජන සංස්කෘතිය පෙන්නුම් කරන්නේ. ඊළඟට තියෙනවා ගෙදර දොරේ තොරතුරු ආදිය ඇතුළත් කොටසක්. ගෙදර දොරේ කුස්සිය මුළු තැන්ගේ එතකොට ජනතාවගේ පරිහරණය කරපු ආභරණ, ජනතාව පරිහරණය කරපු වෙනත් උපකරණ, ඇඹරුම් ගල්ලේ ආදිය, ජනතාවගේ රිදිපිලි සමහරවත් එතන දක්න ලැබෙනවා ඔය වගේ. ඊළඟට අංශයක් වශයෙන් තියෙන්නේ ජන කර්මාන්ත. මේ නිතරම ජන ජන කියලා කියන්නේ පුනරුක්තයක් නෙමෙයි, මේකේ මාතෘකාව අනුව අපි ජන කියන කොටස පාවිච්චි කරන්න ඕන. ජන කර්මාන්ත, ඒක සුළු කර්මාන්ත හා ගෘහ කර්මාන්ත වශයෙන් බෙදලා තියෙනවා. ඊළඟට මෑත භාගයේදී එකතු වුණු තව අංශයක් තියෙනවා, දේශීය ඇඳුම් ක්‍රම. අපි ඒක නම් කරලා තියෙන්නේ ඇඳුම් විලාස මැදුර හැටියට. ඒ ඇඳුම් විලාස මැදුරේදී අපේ රටේ 20 වෙනි සියවසේ නොයෙක් ජාතීන්, සිංහල ජාති පමණ නෙවෙයි අනිත් ජාතීනුත්, දෙමළ, මුස්ලිම්, එවැගේම බර්ග ඒ ආදී ජාතිකයන් විසින් අඳින ලද ඒගොල්ලන්ගේ සලුපිලි ඇඳුම් දක්නට ලැබෙනවා. එතන වයස් පරාස අනුව දක්නට ලැබෙනවා, ජාතීන් අනුව දක්නට ලැබෙනවා, එවැගේම වෘත්තීන් අනුව දක්නට ලැබෙනවා. සමහර මේ අංශවල වෘත්තීන් කියන්නේ පොල් කඩන එක්කෙනත්ගේ වෘත්තියක්, ඒක මාළු මරුවෙක් කෙනා ඒ මසුන් මැරීමත් වෘත්තියක්, ඒවාට ගොවියා වෘත්තියක්. ඒ වෘත්තීන් වශයෙනුත් ඇඳුම් පැළඳුම් දක්නට ලැබෙනවා. තේ දළු නෙලන්නියන්ගේ ඇඳුම, ඊගාවට අපිට පිරිනියන් වෙතන දක්නට ලැබෙනවා කත්කාරයා, ඒවා වෘත්තීන්නේ කාලේ වට්ටි අම්මා වෘත්තීන් හැටියට තිබුණු ඒවා. ඒවා ජන සංස්කෘතියේ ඇඳුම් පැළඳුම් වලට අනුව එතන ජන සංස්කෘතික ලක්ෂණ තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඊළඟට එතනින් ගියාවට පස්සේ අපි යන්නේ අංක 3 දක්නට ලැබෙනවා ලංකාවේ භාවිතා කරපු නොයෙකුත් රථවාහන. රථවාහන කියන්නේ කරත්ත, නැතු මෝටර් රථය අපිට තිබුණේ කරත්ත වර්ග 15ක් පමණ එතන දක්නට ලැබෙනවා. ඊළඟට ඒකට සමේ ඇහෙන් දක්නට ලැබෙනවා යාත්‍රා, ඔරුපාරු. ඒවා දිවර කර්මාන්තයට භාවිතා කළ ඔරුපාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගංගාවල් තරණය කරන්න, මේ ගමෙහිල එහා ගමට ඥාතින් බලන්න යන්න, මේ ගමේ ඉඳලා එහා ගමට විහාරස්ථානයට යන්න භාවිතා කරපු නඟුල් ආදී, අඟුල් ආදී අපිට දක්නට ලැබෙනවා. එතකොට ඒ වගේ යාත්‍රාවලින් සමන්විතයි. ඔන්න ඔය සීමාව දක්වාම තියෙන්නේ මේ ජන කෞතුකාගාරයේ. ඊගාවට මාතු වික්‍රමසිංහයන්ගේ නිවසේ තියෙන්නේ එතුමා පිළිබඳ කෞතුකාගාරය. ඒක එතුමාගේ අදහසක් වුණේ නැහැ. එතුමා කිසි විටක කිසි තැනක ලියලා කියලා තිබුණේ නැහැ මං වෙනුවෙන් මගේ නිවස තුල කෞතුකාගාරයක් පිහිටවන්නේ කියලා. එතන තමයි මුලින් මේ ජන කෞතුකාගාරයේ එතුමා පිහිටවන්න අදහස් කළා තිබුණේ නිවස තුල. මොකද මේ ඉඩම් ගැන එතුමාට හිතන්න අවකාශයක් තිබුණේ නැහැ. මේ ඉඩම් කොග්ගල ගමේ ඉඩම්. මෙතුමා මේ ඉඩකඩම් උපයාසපයාගෙන තිබුණේ නැහැ. එතන ගේ තුල තමයි මේ ජන කෞතුකාගාරය, ඒ අවට තමන්ගේ ඉඩම තුල තමයි ජන කෞතුකාගාරය පිහිටවන්න එතුමා අදහස් කළා තිබුණේ. නමුත් පසුව මේ ඉඩම් ලබාගෙන මේ ප්‍රධාන එතුමාගේ සංකල්පය අනුව ප්‍රධාන කෞතුකාගාරය මේ ස්ථානයේ පිහිටෙව්වා. ඊට පස්සේ නිවස තුල පිහිටෙව්වේ එතුමාගේ බාණ්ඩ සහිත එතුමා පිළිබඳ කෞතුකාගාරයක්. ඒක භාරකාර මණ්ඩලයේ අදහසක් අනුව මේ කෞතුකාගාරයේ අදහස දුන්න, සංකල්පය බිහි කළ, එතුමා වෙනුවෙන් කරන උපහාරයක් හැටියට තමයි ඒ කෞතුකාගාරයේ පිහිටවලා තියෙන්නේ. එතනත් ඇත්තෙම එතුමාගේ බාණ්ඩ සහිතව කිව්වට හුදු පෞද්ගලික බාණ්ඩය කියන එක අපිට කියන්න බෑ. එතන තියෙන්නේ එතුමාගේ සාහිත්‍ය දරයෙක්ගේ, නිර්මාණකරුවෙකුගේ, විචාරකයෙකුගේ, සමාජ විචාරකයෙක්, සාහිත්‍ය විචාරකයෙක්, සංස්කෘතික විචාරකයෙක්, එතකොට සම්ප්‍රදාය පිළිබඳ විචාරකයෙක්, ඔයගේ විචාරකයෙකු සතුවන මහා දැනුම් සම්භාරයට පසුබිම්මුණු ඔයේ ආශ්‍රය කරපු විද්වතුන් පිළිබඳ එතන දක්නට ලැබෙනවා ඡායාරූප මාර්ගයේ. එතුමාගේ දේශීය විදේශීය ගමන් පිළිබඳව එතන දක්නට ලැබෙනවා. එතකොට එතන දක්නට ලැබෙනවා තව එතුමාගේ පොතපත පිළිබඳ ආකෘති. ඉතින් ඒවත් හුදු පෞද්ගලික කියලා කියන්න බෑ. මේ ජන කෞතුකාගාරයටම සම්බන්ධ අංශයක් හැටියට ඒක පවත්වගෙන යනවා. දැන් අපිට පේනනවා මේ ජන කෞතුකාගාරය කියන එක අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වෙලා දිනපතා අපේ පාසල් දරුවෝ මේ ස්ථානයට පැමිණෙනවා. සංස්කෘතිය පවරා දීමක් මෙතනදි සිදු වෙනවා. සංස්කෘතිය ගැන සිහිපත් කිරීමක් සිදු වෙනවා. එතකොට මාර්ටින් වික්‍රමසිංහයන් තමන්ගේ සංකල්පයෙන් අදහස් කර දේ මෙතන ඉෂ්ට වෙලා තියෙනවා. මොකද පසුගිය සංස්කෘතික ස්වરૂපය මතුපරට පුරට
වටහාදීමට ඒක ආස්වාදනය කිරීමට තමයි මේ කෞතුකාගාරය පිහිටවල තියෙන්නේ කියන අදහස ඒ දරුවන්ගේ පැමිණීමෙන් සහ අනිත් දේශීය විදේශික සංචාරකයන්ගෙන් ඒගොල්ලන් මේකේ ලබා ගන්න අධ්‍යාපනය අනුව ඒක තහවුරු වෙලා තියෙනවා. එතකොට එතුමාගේ සංකල්පය අතිශයින් සාර්ථක වුණු සංකල්පයක් හැපිටියට අපිට නම් කරන්න පුළුවන්. මාටින් වික්‍රමසිංහගේ චරිතය පිළිබඳ කිව්වොත් ඒක හරි සුවිශේෂ චරිතයක්. එතුමා උපන් නිවස තමයි මේ තියෙන්නේ. එතුමාට වඩා වැඩිමල් අක්කලා 8 දෙනෙක් හිටියා. එතුමා 9 වෙනියා, 10 වෙනියත් නංගි කෙනෙක්. එතකොට මේ තත්ත්වය තුළ එතුමාගේ පවුලේ අමාරුකම් අපහසුකම් ඇති වුණා. මොකද පියත් නැති වුණානේ අවුරුදු මෙතුමාගේ වයස අවුරුදු 10යිදි පමණ. 10යිදි කියලා කියනවා, 8යිදි කියලා කියනවා. ඒවා සටහන් වෙලා නැති හින්දා අපි අවුරුදු ගණන දෙකම කිව්වේ. කෙසේ වෙතත් අවුරුදු 8යිදි 10යිදි අතරතුරදී පියන් නැති වුණා. අම්මට විශාල බලපෑම් ඇති වුණා, අමාරුකම් ඇති වුණා මේ පවුලේ නඩත්තුව පිළිබඳව. එතකොට මේ කාල පරිච්ඡේදය තුළ තමයි රුපියල් සත සමාජය, රුපියල් සත බලපෑම මේ ගම්වලට ගලාගෙන ආවේ. මේ අය වැඩවසම් සමාජයේ අවසානයේ ජීවත් වුණු අය වශයෙන් ඒක මුහුණ දීම ටිකක් අපහසු වුණා ඒ තත්වයට. ඉතින් කාන්තාවක් හැටියට මාර්ටින් වික්‍රමසිංහගේ මව දැනුගත් කෙනෙකුත් නෙමෙයි කියලා එතුමාම සඳහන් කළා තියෙනවා. එතුමා සඳහන් කරන විදිහට ඒ මාටුන් ක්‍රමසිංහයන්ගේ මව තල තුනා අත්දැකීම් බහුල තැනැත්තියක් බව අපිට පැහැදිලි. නමුත් පොතපතේ අධ්‍යාපනය පිළිබඳව එතරම් ඉහලින්ම කතා කරන්න පුළුවන් තැනැත්තියක් නෙවෙයි. ඒ තත්ත්ව යටතේ එතුමාගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. එතුමා මුලින්ම ගිහිල්ලා තියෙන්නේ ගුරු ගෙදරට අධ්‍යාපනය ලබා ගන්න. ගුරු ගෙදරින් පස්සේ එතුමාගේ මේ ගමේ පන්සලට, ඒ ගමේ පන්සලට ගියේ මේ ගැමි දරුවා. ඊට පස්සේ බොනිවිෂ්ඨාවට ගියා. බොනිවිෂ්ඨාවට යන කාලේ තාත්තා ජීවතුන් අතර හිටියා. තාත්තා ජීවතුන් අතර නැති වුණු වෙලාවේ ඒ බොනිවිෂ්ඨාවේ අධ්‍යාපනයත් නතර කරන්න සිද්ධ වුණා. එතන මේ බෝඩින් නිවාසයේ හැටියට, නිවාසිකාගාරයේ හැටියට තිබුණේ ආච්චි අම්මගේ නිවස. ඒ ආච්චි අම්මගේ නිවසත් එකත් නැති වුණා, අන්සන්තක වුණා. ඒ අන්සන්තක වුණ නිසා මෙතුමාට ඒ නතර වෙන්න පහසුකම් නැති වුණා. පියත් නැති වුණ නිසා, අර කිව්ව අමාරුකම් නිසා මෙතුමාට ඒ අධ්‍යාපනය නතර කරන්න සිද්ධ වුණා. එතුමා මේ ඊට පස්සේ මේ අධ්‍යාපනය ගැන නිකන් මේ ඇත්තෙන්ම මේ ආයතනික අධ්‍යාපනය ගැන එතුමාගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඊට පස්සේ එතුමා ගියේ මේ ආංගම පාසල් දෙකකට, ඔය අදත් පවතින රෝහණ විදුහල එකක්. ඒ ස්ථානයේ ආංගම පාසල් දෙකකට ගියත් එතුමාගේ විධිමත් අධ්‍යාපනය, එහෙමනම් ආයතනික අධ්‍යාපනය පහවසරෙන් නිම කරන්න සිද්ධ වුණා. නමුත් මේ කොයි තාලෙන් වුණත් මෙතුමාගේ නිරීක්ෂණ ගවේෂණ ශක්තිය හරිම තියුණු ලෙස පැවතුණුවා අපිට පේනවා. එතුමා මේ පරිසරයෙන් දැනුම උකහා ගත්තා. එතකොට ආංගම පාසලෙන් ඉවත් වුණාට පස්සේ මෙතුමාට සිද්ධ වුණා, මම විසින් පිටත් කරා මේ ගමේ හිටියොත් මේ දරුවෝ නරක් වෙයි කියන හැඟීම පිට. එකෙන් අපිට පේනවා මේ මවගේ අත්දැකීම් වල මේ ස්වභාවය. අත්දැකීමෙන් එතුමිය දැනුගත් තැනැත්තියක් බව අපිට පැහැදිලියි. එතකොට පොතපතේ දැනුම කෙසේ වෙතත්, එතකොට කොළඹ යවලා වෙළඳසැලක සේවය කරේ එතුමා. ඒ වෙළඳසැලක සේවය කරපු කාල පරිච්ඡේදය තුළ එතුමා කාණ්ඩ ගැහිලා සිනමා බලන්න, එහෙම නැත්නම් වෙනත් විනෝදාංශවලට ගොදුරුුණේ නැහැ. ඒවටම කාලය වැය කරේ නැහැ. එතුමා ඒ කාල පරිච්ඡේදය තුළ, කොළඹ ඉන්න කාල පරිච්ඡේදය තුළ මේ ගමේ ලැබපු අත්දැකීම්, බොනිවිෂ්ඨාවේ ලැබපු අත්දැකීම්, වෙරළට ගිහිල්ලා ලැබපු අත්දැකීම්, ඒවා තහවුරු කරගන්න, ඒවා විද්‍යාත්මක ස්වභාවය සොයාගන්න කුතුහලයක් ඇති වෙලා පොතපත කියවන්න පටන් ගත්තා. ඒ පොතපත අපි කියවන ඒවා නෙමෙයි. අදවත් අපි ඒ පොතපත පරිශීලනය කරන්නේ ඒ තරම් පෙළඹෙන පොතපත නෙමෙයි. පරිණාමවාදී පිළිබඳව, ඒ වගේ ඉංගසෝල්තුමා වගේ ඇමරිකාවේ හිටිය මහා කතිකේශ්වරයාණන් කෙනෙක්, එතුමාගේ කතිකා, එතුමාගේ දේශන, ඒවා කියෙව්වා. එතකොට ඒ අනුව එතුමාට මේ රුචිය ඇති වුණ ඉංග්‍රීසි සාහිත්‍යය කියවන්න. ඉංග්‍රීසි සාහිත්‍යයෙන් අතර වෙන්නේ නැතුව එතුමා ප්‍රංශ සාහිත්‍යයක් කියෙව්වා. ඔය වගේ දැනුම් සම්භාරයක් ලබාගෙන 1915 ඇති වුණු, එතකොට මෙතුමාගේ වයස අවුරුදු 25යි. මොකද මෙතුමා උපන්නේ 1890. එතකොට අවුරුදු 25 දී මෙතුමා නැවත ගමට ආවා.
එක්දාසනුසිය පහළවේ කියන්නේ ඊට වඩා අවුරුදු 10ක් මෙතුමා මේ නිතරම වයස වැඩි යන මේ වයස් ප්‍රමාණය අනුව. එතකොට 1925 විද එහෙම නැත්නම් 1915 දී ගමට ආවා. ගමට ඇහිලා එතුමා මේ නැවත වතාවක් මේ හරියේ ඒ තමන්ගේ සුපුරුදු යාළුවන් සමග ගත කරන්න පටන් ගත්තා. නමුත් මමගේ බලවත් මං හිතන්නේ උත්සාහය නිසා නැවත වතාවක් මඩකලපුවේ සේවයට ගියේ. ඒ මඩකලපුවේ සේවයට යන අවදී වෙනකොට මෙතුමා දැනුම ඉතාමත්ම විධිමත් ලෙස ලබාගත් පුද්ගලයෙක් වුණා කියවීමෙන්. එතුමම කියලා තියෙනවා මම දැනුම ලැබුවේ අත්දැකීමෙන් හා ආශාවෙන් පොතපත කියවීමෙනි. එතකොට දැනුමෙන් අත්දැකීම ලැබුවා, ඒ වගේම අත්දැකීමෙන් දැනුම ලබා ගත්තා, පොතපත කියවීමෙන් ඒව පෝෂණය වුණා. මඩකලපුවට ගිය වෙලාවේ ඉඳලා වෙළඳ සැලේ බාර්දූර කාර්යයක් කරමින් මෙතුමා මොකද කළේ? දිනමින පුවත්පතට ලිපි ලියන්න පටන් ගත්තා. දිනමින පුවත්පතට මෙතුමා 1916 ඉඳලා 1920 දක්වා මෙතුමා ලියලා තිබුණා ලිපි 41ක්. ඒවැය සඳහන් කරලා තිබුණේ මාටින් වික්‍රමසිංහ කියලාවත්. ඒවැය සඳහන් කරලා තිබුණේ MW මලලගම. ඒ කියන්නේ මාටින් වික්‍රමසිංහ කියන මුල අකුරු දෙකයි මේ ගමේ නමයි. එතුමා කොග්ගල කියනවට වඩා කැමති වෙලා තියෙන්නේ මං හිතන්නේ මලලගම කියන්න. මේ ඉස්සවුවට කියන්නේ මලලගම කියලා, කොග්ගල මලලගම. එතකොට කොග්ගල මලලගම තමයි එතුමාගේ ගම හැටියට එතුමා සැලකුවේ. MW මලලගම කියලා තමයි මේ ලිපි ලිව්වේ. ඒ ලිපි 41න් පස්සේ ලේකහවුසියේ කතෘතුමා, ලේකහවුසියේ කතෘතුමා කියන්නේ මහ විශාරද පුද්ගලයෙක්. එයා DR විජේවර්ධනතුමා. එතුමාව මේ මඩකලපුවේ හිල්ල තමන්ගේ පුවත්පතට ලිපි ලේඛන ලිව්ව මේ තැනැත්තව ලේකහවුසියට කැඳෙව්වා. මෙයාගේ අධ්‍යාපන සහතික ගැන විමසීමක් කරේ නැහැ. අධ්‍යාපන සහතික ගැන විමසීමක් කරා නම් එතුමාට ඉදිරිපත් කරන්න තිබුණේ අහංගම රෝහණ කියන පාසලය. අදත් තියෙනවා ඒක, ඉංග්‍රීසි පාසලක් ඒ කාලේ. ඒ රෝහණ කියන විදුහලෙන් ලබාගත්ත 5 වසර සහතිකය පමණයි. එහෙමනම් පුවත්පතක කතුවරයෙක් වෙන්න බෑ. නමුත් ඒව මුකුත් විමසුවන් නැතුව අර ලිපිවල තිබුණ ගැඹීරතාව නිසාම එතුමාට දිනමෙන පුවත්පතේ උපකතෘකම පැවරුවා 1920 දී. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ වේද පුවත්පත් කාර්යය විතරක් නෙමෙයි මෙතුමාගේ ලිවීමේ කාර්යයත් කරනවා. මහා බාරදූර වැඩක්. එතකොට 1914 ලීලා කියන නවකතාව පිට කළා. 1919 දී ශාස්ත්‍රීය ලේඛන කියලා පොතක් පිට කරා. 20 ඉහිල්ලා 25 දක්වා නවකතා ලීලා නවකතාවට පස්සේ සෝම, අයිරාංගනී, සීතා, ඊගාවට 1924 දී ගැහැණියක් කියන පළවෙනි සිංහල කෙටිකතා පොත. ලංකාවේ පළවුණු පළවෙනි කෙටිකතා එකතුව 1924 දී මෙතුමා පළ කරා. 1925 දී මෙතුමා මිරිඟු දිය කියලා එකට නම් කරලා තිබුණේ. එවකට පසු ඒක මිරිඟුව වුණා. ඒ නවකතාව පළ කරා. ඒක තමයි මෙතුමාගේ නවකතාකරණය පිළිබඳ නැමියාවක් ප්‍රකට කළ තැන. අර පළවෙනි නවකතාව වලින් ආපු ස්වરૂපය වෙනස් කරපු තැන තමයි මිරිඟුව නවකතාව. ඒක 1925 ලිව්වේ. එතකොට මේ පොතපතෙන් එතුමාට සෑහෙන ආදායමකුත් ලැබුණේ නැහැ. ඒකයි මේකේ තියෙන මේ විමතියට කරුණ. එතුමා ලේකහවුසියේ පුවත්පතේ සේවය කරන අතරතුරේ මේ ශාස්ත්‍රීය කටයුතු, ලිපි ලේඛන ලිවීම් පුවත්පතට, ඒ අතරතුරේ මේ නවකතා කෙටිකතා සම්පාදනය නිර්මාණය කිරීම කළාට ඒවැන් මෙතුමාට අමතර ආදායම් විශාල වශයෙන් ලැබුණෙත් නැහැ. 1929 දී පළ කරපු රෝහිණි නවකතාවෙන් තමයි යම් ආදායමක් ලැබිලා තියෙන්නේ. අර නොනවතින උත්සාහයෙන් ක්‍රියා කළා. එතකොට මේ පුවත්පතක සේවය කරන කියනකොට මෙතුමා 4ට 5ට නැගිටලා උද්දී ඊගාවට උදෑසන කාලේ ලියමින් කියවමින් ඉඳලා 11ට 12ට ලේකහවුසියට ගිහිල්ලා ඊගාවට රෑ 7-8 වෙනකන් ලේකහවුසිය වැඩ කළා. නැවත ඇවිත් නැවත ලිපි සම්පාදනය කරමින් ඉඳලා ඒ විදිහට තමයි මේ අවුරුදු මේ 10ක් 12ක්ම ගත වෙන්නේ ඒ ආකාරයට. මේකේ ඒ කාල පරිච්ඡේදයේ ඇත්ත වශයෙන්ම 1920 ඉඳලා 1946 දක්වාම ඒ ආකාරයට තිබුණා කියලා අපිට පේනවා. පොතපත ලිවීම, ශාස්ත්‍රීය නිබන්ධන කිරීම, නවකතාකරණය, පුවත්පතේ වැඩ කිරීම. එතකොට මේ අතරතුරේ 1927 දී මෙතුමා ලේකහවුසෙන් ඉවත් වෙනවා. එහා ඒ තරම් පෞරුෂයක් ගොඩනගාගෙන තිබුණා.
ලේකවුසියෙන් ඉවත් වෙලා ලක්ෂ්‍යා කියලා වෙන පුවත්පතකට ලක්මිනි පහන කියලා තව පුවත්පතකට එහෙම සේවය කරා. ඒ ලක්මිනි පහන කියන පුවත්පත දිනමින අභිභවා රජු නැහැ කියලා කියනවා ඒ කාර්යය. මෙතුමා කතෘත්වය පටන් ගත්තට පස්සේ. අර සතා සතුන් ගැන කුරුමිනි සත්තු, කුරු කොඹි සත්තු, වෙස් මාරු කරන සත්තු, සත්ව ලෝකය, මූදු වෙරළ, පක්ෂීන් ගැන ওই වගේ පොතපත රාශියක් ලියලා තියෙනවා. ඒවකට කවුරුවත් නොසිතූ මාත්‍රකාවක් ගැන පොතකුත් ලියලා තියෙනවා. 1934 සත්ව සන්තතිය. එතෙන්දි සිදු වුණා එතුමාට වචන ස්වයං සම්පාදනය කරගන්න, තමන්ටම සම්පාදනය කරගන්න සිද්ධ වුණා. ඒ පොත රචනය කරන්න. ඒක ඒ කාලේ කෙනෙක් නොසිතන මාත්‍රකාවක්. අදවත් කෙනෙක් එහෙම සම්පූර්ණ පොතක් පරිණාමවාදී ගැන සාමාන්‍ය පාඨකයා උදෙසා ලියලා නැහැ. ශාස්ත්‍රීය වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට උණු කරන ඒක ශාස්ත්‍රීය මට්ටමේ පොතපත තියෙනවා. නමුත් සාමාන්‍ය අධ්‍යාපනය ලැබපු සාමාන්‍ය පාඨකයාට මේ සත්ව සන්තතිය ලිව්වේ උපමා රූපකයක යොදලා තියෙන්නේ සාහිත්‍යමය විලාසයකට විද්‍යාමය පොතක් වුණාට. ඉතින් ඒ ආකාරයට පොතපත රචනය කරා. එතකොට නැවත වතාවක් ඔය අතරතුරේ නැවත වතාවක් ඩී.ආර්. විජේවර්ධනතුමා මෙතුමා නැවත පැමිණෙන තෙක් බලා හිටියා. ඔය අතරතුරේ 27 අයින් වෙලා ගියාට වෛර කරේ නැහැ. මෙතුමාව කපා හැරියේ නැහැ. සිළුමිණ කර්තෘත්වයේ පෙරවත් 31 සිළුමිණ ආශාවෙන් වැඩ කරා. ඊට පස්සේ නැවත වතාවක් 1932 දිනමෙන පුවත්පතේ කතුවරයා වුණා. 46 දක්වාම 1946 දක්වාම එතුමා ඒ පුවත්පතේ කර්තෘත්වයේ දැරුවා. ඒ කාලේ ලංකාව මහා ආන්දෝලනාත්මක කාල පරිච්ඡේදයක්. ඒ කාලේ මොකද ඩොනෝමෝර් කොමිෂන් සභාව ඇවිල්ලා 1931 සර්වජන සන්ධිය අපට ක්‍රියාත්මක කළ අවුරුද්ද වුණා. එතකොට සිංහල ඇමතිවරු 7 රාජ්‍ය නිලධාරීන් 3 එක්ක රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා නිදහස බලා යන ගමනේ කඩයිමක් හැටියට තිබුණු මන්ත්‍රණ සභාවක් ඇති කළා. ඒ වගේ රාජ්‍ය පාලන ක්‍රමයක් ආපු කාලවකවානුවක්, මහා ආන්දෝලනාත්මක කාලවකවානුවක්, වාමාංශික පක්ෂ බිහි වෙනවා, ඒ අතර ගැටුම් ඇති වෙනවා. ඒ වගේ මහා දේශපාලන සමාජීය ආර්ථික පෙරලියක් ඇති වෙන යුගයක්. ඒ යුගයේ පුරා තමයි මෙතුමා දිනමින පුවත්පතේ කතුවරයා හැටියට හිටියේ. දිනමින පුවත්පතේ පස්සේ ඔය කාල පරිච්ඡේද තුලත් පොතපත ලියනවා. දැන් බලන්න කොයිතරම් බාර දුර කාර්යයක්ද කරන්න කියලා එතුමා. එතුමාගේ මේ දක්ෂතාවය, මෙතුමාගේ මේ කීර්තිය ලබාගත්තේ උත්සාහයෙන් වැඩ කිරීමෙන්. ප්‍රෝත්සාහී බව නිසාම ලබාගත් කීර්තියක් කියන එක අපිට පේනවා. නිකන් කඩාපාත්තුණු කීර්තියක් නෙමෙයි. එතුමාගේ දැඩි උත්සාහයෙන් පොතපත කියවීමෙන්, පොතපත රචනය කිරීමෙන්, ලේකවුසිය වැඩ කිරීමෙන් ඒ සියල්ලම කළේ ඔය 46 දක්වායි කාල පරිච්ඡේදය තුල තමයි. මෙතුමාගේ 1944 ගම්පිරිය නවකතාව බිහිවන්නේ. ඒ වගේම එතුමාගේ මේ ගුත්තිල ගීතය ශාස්ත්‍රීය විචාරක ග්‍රන්ථයගේ ගුත්තිල කාව්‍ය විචාර කරපු පොත ඔව පිහි වෙන්නේ මේ කාල පරිච්ඡේදය තුල. ඉතින් මේ වගේ කාල පරිච්ඡේදයක මේ තරම් දැඩි උත්සාහයෙන් ක්‍රියා කරමින් තමයි එතුමාගේ සාහිත්‍යමය කාර්යයත්, පුවත්පත් කාර්යයත් ප්‍රබෝධමත් වුණු බව අපිට කියන්න තියෙන්නේ. 1946 සුවිශේෂ වර්ෂයක් එතුමා එතනදී ලේක් හවුසිට ආයිබෝන් කියලා පොතපත කරණයටම බට කෙනෙක් බවට පත් වුණා. නැඹුරුණු කෙනෙක් බවට පත් වුණා. ඒක එතුමා තමයි ලංකාවේ ප්‍රථම අදත් වෙන කෙනෙක්. එහෙම කියන්න අමාරුයි. එකම වෘත්තීය ලේඛකයා බවට පත් වුණා. මොකද වෘත්තීය ලේඛකයා කියන්නේ වෙන රැකියාවක් කරමින් පොතපත ලියන කෙනෙක් නෙවෙයි. දැන් අපේ ලේඛකයෝ සිය ගණනක් ඉන්නෝනේ. ඒ අය කොහේ හරි රැකියාවක් කරන ගමන් තමයි විනෝදයක් හැටියට තමයි මේ පොතපත රචනා කරලා තියෙන්නේ, රචනා කරන්නේ. දැන් මෙතුමා 1946 ඉඳලා වෘත්තීය ලේඛකයෙක්, වෘත්තීය වශයෙන් ලේඛනයේ යෙදෙනවා, ලිවීමේ යෙදෙනවා. ওই කාල පරිච්ඡේදය තුල එතුමාගේ සුවිශේෂ ශාස්ත්‍රීය නිබන්ධ රාශියක් නිකුත් කරනවා. එතුමාගේ විචාර ලිපි කියන පොත, ඒ වගේ පොත්පත් පිට වෙන්නේ තෝ ලේක් හවුසිකින් ඉවත් වුණාට පස්සේ. ඊගාවට ලේක් හවුසිකින් ඉවත් වුණාට පස්සේ මෙතුමාගේ යුගාන්තය කියන නවකතාව බිහි වෙනවා. ඈ දිගටම ශාස්ත්‍රීය කටයුතු, ශාස්ත්‍රීය විමර්ශනවල නවකතා කරණේ, ශාස්ත්‍රීය ලිපි සම්පාදනයේ, ශාස්ත්‍රීය පොතපත, විචාර පොතපත ලිවීමේ කාර්යය දෙනවා. කලුණික කියන නවකතාව බිහි වෙන්නේ ඊට පස්සේ. ඒක 1963 බිහි වුණේ කලුණික. 73 එතුමාගේ භවතරණීය නවකතාව බිහි වුණා. 1956 විරාගයේ නවකතාව බිහි වුණා. විරාගයට ත්‍යාග ලැබිලා තියෙනවා.
ඔය කාල පරිච්ඡේද තුල තමයි තුමා සෝවියට් දේශයේ චාරිකාවක් කළා සෝවියට් දේශයේ නැගීම කියන පොත ලිව්වේ ඒක යුනෙස්කෝ ත්‍යාගයක් ලැබුවා ඒකට යුනෙස්කෝ මණ්ඩලයේ ත්‍යාගයක් ලැබුවා අන්තර්ජාතික සාමය උදෙසා හොඳ පොතක් හැටියට සලකලා ඔය විදිහට මහත් සාහිත්‍ය කාර්යයක් කරලා එතුමා භවතරණියත් රචනා කර අවසානෙට එතුමාගේ අභාවයේ සිදු වුණේ 1976 1976 ජූලි මාසේ 23 වෙනිදා තමයි එතුමා අභාවයට පත් වුණේ එතුමාගේ දේහය ආදානය කරේ කොග්ගල ගුවන්තොටුපළේ දැන් අපිට දැක ගලා ගන්න පුළුවන් එතුමාගේ අලුතැන්පත් කර ස්ථානයේ මෙතන එතුමාගේ නිවසට නැගෙනහිර පැත්තේ දක්නට ලැබෙනවා ඒ එතුමාගේ අලුතැන්පත් කර ඒ ස්ථානය ඉතින් ජීවිත කතාව සංක්ෂේපයෙන් උපමනායි ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.